ඇයිබන් සම්මමා සබදදු සර යිස් සුපින්නත් ඔබ හැඳනනාටම. හැමඳනාටම පැහබර උදෑසනක් ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවපත්භාවෙන් යුක්තව අද දවසේ කායික මානස්්චික ශක්තිය උපදවාගෙන දවසේ අභියෝග ජයගන්නට ඔබට හැකාව ලැබේවා තුනුරුණගේ අනන්තම ගුණ බලයෙන් අවට පරිසරය ඔබට හිතකාමීවේවා කියලා අපි ප්‍රාර්ථන කරනවා. යද දවසේ සුවිශේෂී සාකච්ඡාවට අවධානය යොමු කරනවා ඒ සදහා. ගේ ගෞරු ියාදාව පිළියාරගෙනම පෙරත් මෙහි පැමිණ මේ විශශේෂත්‍රය පිළිබඳව කතා බහ කරන්න අපිත් එකතුුණු. කැලනිි විශ්විද්‍යාලයට අනුබධිත පවතින වික්‍රමාරච්චි ආර්වේද වෛද්‍ය විද්‍යායතනයහි පාලක සමහා සබික වෛද්‍ය සමන් විජරත් හත්මයෝ පළමුකුට අපි අයිෝර කක පිගන්නවා. ඒතකම එම අධ්‍යයන පීටයෙහි නැත්තන් අධ්‍යන අයතනයහි ජේෂ්ඨ කතිකාච්චාරය වෛද්‍ය චන්ද්‍රසිරි වැලවිට හත්මයාවත් තාමත්ම ගෞරෙන්යිබන් කළ පිළිගන්නවා ඒතකම ශ්‍රී ලංකා රජයේ අයුුවදද වෛදිල්ධාරගේ සංගමයේ ලේකම්දූරේ දරන වෛද ශාන්ත ලොකුගේ මහත්මයවත් අයිබන් කළ පිළිගන්නවා. ඒ තුන් කට්ටුවත් එක්ක අපි සූදා නම් අද දවසේ මේ පහුගිය දිනවල අපි ප පසුකරගෙනපු අඳුරු යුගය තවමත් එහි සෙවනැලි අපේ ජන මනසතුල හොල්මන් කරනවා නැතන් මේ සමමාජයෙන් සීියක්ඒ තත්ත්වය විනිර්මුක්තරලා නැහැ එවන් පසුබිමක් තුළ හිඳගැෙන. කරෝණ වෛරසය කොයින් වරසය සම්බන්ධය එහි ව්‍යාපතිය වෙලැක්වීම සම්බන්ධයෙන් ආර්විද වෛද්‍යක් ක්ෂත්‍රය පැත්තයෙන් ගත්තු ක්‍රියාමාර්ග සහහි සාර්ථකත්වය පිළිබඳව යම ආකාරයක දැනුක් ඔබට ලබා දෙන්න කියෙ පළමුකොටම ආාධනා කරනවා වෛද්‍ය දේෂ්්‍ර කතිකාච්චාය චන්ද්‍රුසරී වැැලවිට මැතිතුමන්ටේ. බොමත්ම ස්තති ශෂක මාත්මයා. පළම මම නැමතවතාවක් ස්තුතිවන්ත වෙනවා අපිට මේ නාලිකාවට ආරාධධනනාකිරීම් පිළිබඳව. අද වෙනකොට රටේ උද්‍යත වෙලා තියෙන තත්ත්වයෙන් සාමාන්‍ය මහාජනතාවට සැලක යුතු අස්වැැසිල්ලක් උදා වෙලා තියෙන එක ලැපිට කියන්න පුළුවන් පසුගිය මාස කීපය පුරාවම මුල ලෝකයම වෙලාගත්ත මේ කොරෝණ වසංගත රෝගතත්තේ ශ්‍රී ලංකාව ඉතා සාර්ථ ක ලෙස කළමනා කරණය කලාකල් අපිට සතුටට පත්වෙන්න පුොලුවන්කමක් තියෙනවා ඒඒ වෙනකොට ලැබිච්ච තොරතුරු අනුව ප්‍රකාශිත දත්තානුව රෝගිං විශාල සංක්‍යාවක්මයි තනේ රෝගින් දා හා ඉක්මවා ගියා ඒ වගේම සුවයට පත්ත එච්ච රෝගින් සංඛ්‍යාවත් වැඩි වනා හයිසිය ගැනනක්ට වඩා හයිසියකට අධික පිරිසක් සුවේ ලබල රහල්ලෝ ලිම්පිට වෙලා ගිය. එයිනුත් තුන් සය පණහකට ආසන්න ප්‍රමාණයක් නාික හමුදා කඳවරේ ප්‍රතිකාර ලබපු රෝගින් සුේ ලබල පිට වෙලා ගින් තියෙනවා. මරණ සංඛ්‍යාව දහයක් දක්වා වැඩි වෙලා තියෙනවා ඒ ගැන කනගාටු වෙනවා නමුත් ජීවිතයේස්වභාාවය විධ හේතුන් මත රඳා පවතින නිසා අපිට උපේක්ෂාවින් දරාගණඩ සිද වෙනවා. මේ තත්වය දිහැ බලපුහාම කොරුණා වෛරස ආසාධනය ඇත්තයෙක තව කොච්චර කාලයක් අපේ මාජනතාවට ජීවත්වෙන්ට වෙයිද කියන ගැටලුව මත්වෙනවා. මේක වසංගතයක් හැටියට පැතිරලා මාහජනතාවගේ සාමාන්‍ය ජීවිතය වෙනස් කරලා අපේ හුරුපුරුදු ජීවන රටාවෙන් අපි වැෑත් කළන් නමුත් නැවත මේ හුරුපුරුදු ජීවන රටාවට පත්වීමේ හැකියාවක් තියෙනවද තියෙනවනම් ඒ කොහොමද කළ යුත්තේ කියන එක පිළිබඳව තමයි යද අපි වැඩි අවධනයක් යොමු කරන්න ඕන කාරණය. ඉතාමත්ම පැහැදිලි කාරණයක් තියෙනවා ගුවන් නවික හමුදා නාවික හමුදා කඳවුරේ ප්‍රතිකාරලා පු රෝගින් සියලු දෙනාම උපද්‍රවයකින් තොරව සුවයට පත්වෙලා තියෙනවා මේක හොඳට සල කළ බැලුව අපි ඒ හොඳ පූර්වා අදර්ශයක් ඒ නාවි හමුදා කඳුරත්තුල හොඳ කලාවට අපි ඒ අයට මූලිකත්වේ දීලා ප්‍රතිකාර ලබා දුන්නා මේ වෛද්‍ය කාර්මණ්ඩ ලේ තමයි අපිට ඒකට සයෝගයේ දැක්වී ශ්‍රී ලංකා අයර්රේද වෛද්‍යවරුන්ගේ සංගමී ලොකු දායකත්ය දැක්වා ඒ වගේ මනකුත්වෛද්‍ය කණ්ඩාය සහ මහජනතාව ඒගොල්ල අපිට ඔසද සපයල දුන්නා ඒ වගේම විවිධ සංවිධාන සමාගම් ඒ අයිගේ මූලේ දායකත්වේ ද්‍රව්‍යම දායකත්වය ඒ වගේම ශ්‍රම දායකත්වේ. නිසා මේ වැඩසටහන අද වෙන කළුත් අපිට ඉතාමත්ම සාර්ථකව පාෞත්වාගෙනයන්ට හැකි වෙලා තියෙන. නමුත් අපි දකිනමා මේ කර්තව්‍ය අපිට දිගින් දිගටම කරගෙන යන්න යම්යම් දුෂස්කරතාවය වනුත් මතුවමින් පවතින මොකද අපි සාමාන්‍ය රජකාරීවලට දැන් ඉදිරිපත්වෙන්න්නට ඕනේ ැ ඇදිර්නීතිය අයිංවෙනකොට අපි සුපුරුදු රාජකාරිවලට යන්න දැන් පසුගිය කාලේ ඇදිරිනීතිය නිසා සුපුරුදුරාජකාරරිවල ඉවත් වෙලා හිටනිසා අපිට මේ කටයුත්ත කරන්න පුළුවන් ඕනා. ඇදිර්ණීතිී වත්වීමත්ක් අපි සාමාන්‍ය රාජකාරීවලට ගිහාම මේ කටයුතු කරන්නේ කවුද. ඒකට වැඩ පිළිවෙලා අපිට දැන් සකස් කරන්න සිද්ධ වෙලාතියෙන. අනිකාරණය තමයි අපි ගම්පා විික්‍රමාරචේ ආරයද විද්‍යාතනය මූලිකත්වය අරගෙන ඒ උද්්‍යත වෙලාතිබිච්ච හදිසි අනතුරු අවස්ථාවේදී. ඒ කළමනා කරණය කරගණ්ඩ අනෙකුත් වෛද්‍යවරුන්ගේ සහයෝගය ස සමාජයේ සහයෝග ඇතු ක අපි දියත් කලා. නමුත් මේ වැඩස්ටාන මේ ප්‍රතිකාරය මම දකිනවා වගකීමකින් යුක්තුව මහජනතාව සියලුම දෙනාට මොකද රෝනා රෝගයට ගොදුරුව ච්චා විතරක් නෙවෙයි. ගොදුරු නොවෙච්චායටත් ඒකෙන් වලකින්ට අපි අවශ්‍ය කරන රැකවරණය ලබා දිය යුතුය. එතකොට අපි මෙතන සියලුම කටයුතු වලට සංවිධාන අන්සෙන් දායක වෙලාතිී නෙසුලු පිරිසක්. නමුත් ක්‍රියාකාරිීත්ය විශාල පිරිසක් දායක වෙලා නො ලංකාවපුරම්. ඉතින්ඒ සංවිධාන කටයුතු අපි දකිනවා. රජයේ ආයුරයද යටත කටයුතු ක කියරන අයුේද දෙ පර්රමන්තුව තියෙනවා සෞඛ්‍ය අමාත්‍යන්සේ දේශයවෛද්‍ය අංශය යටතේ ඒ අයුවේද දෙපාර්තමේන්තුව වගකීමෙන් යුක්තව මේ වැඩසටහන ක්‍රියාත්ම කරනවා නම් බොහෝදුරට රටේ සියලුම දෙනාට එකැන්නේ රෝගට ගොදුර වෙච්, ගොදුරු නොවෙච්ච ඒ වගේම දැන් විදේශීය රටවල ඉන්නේ සව ලාංකිකව ලංකාවට එඉන් බලාපොරොත්තියෙන් ඉන්නවා. විදේශී රටවල ඉන්න අගේ බොහ දෙෙනකොට කොරන ආසාධනයට ගුදුරු වෙච්චය. ඇතවට රටඇතුට එනකොට නැවතත් ආසාධනය අව්‍යප්තවීම අවදාාන මක්තින. ඒ කළමනා කරණය කරන්න කොරන්ටයින් කරනවා වගේ මෙම ඇත්නං නිරෝධායනයට ලක් කරනවා වගේ මේ අයට අවෂධ ප්‍රතිකාරත් අතත්්‍යවශ්‍යයි. ඒ අවසධ ප්‍රතිකාර ලබාදීම පෞද්ගලික මට්ටමින් හෝවේවා එහෙමත් නැත්නම් රජය අුග්‍රහ ඇතුව හෝේවක් කරෙනවන ඒක ඒ අයට ලොකු සහනයක් වෙනවා රෝගතත්වය පාලි කරගණඩත් ඒක ගොඩක් ආධරවත් වෙනවා. එම නොවනොත් නැවත වතාවක් අපි අර පරණ තත්වයේදී මූනතිීපු අවධාන්ටම යාමී හැකි අවක්ති වන සාමාන්‍ය මහාජනතාව අතර දැන් රෝගයේ නෑ රෝගය නැතිවුනත් අර බාහිරම් පැමිණ පුද්ගලයන්ගෙන් සමාජගතවෙන්න පුළුවන් නැවත රෝගගේ ඉතින් ඒකට අපි විධිමත් තාරක්ෂණ වැඩපිළියවෙලක් ක්‍රියාත්ම කරනවා වගේම ප්‍රතිකාරත් මාජනතාවට ලබාදිය යුතු වෙනවා. අනිව ප්‍රතිශක්ති කරණය සහ ප්‍රතිකාර කිරීම කියන කාරණාව ද්‍යාංශය පිළිල පිළිබඳවම් අපි අවධානය යොමු කළ යුතුයි අපි නිරෝධායනය කියන කාරණාව තු සිද කලේ මේ ව්‍යාප්තිය වලක්වීම එත්තකම හැදිල තියෙනයට ඒයගෙන් තවත්ත ඇයට්‍යප්තව කියන කාරණාව වලක්වා ගන්න ෞෂධ අත්‍යවශය දැ. දේශක තව සිට පමිණින්නා වූ අයට සුවිශේෂ තත්වය තමයි ඒරටොල්ල නැති මේරටේ ඇති ඉතාමත්ම සුවිශුද්ධ වශයෙන් නැති අපේ උරුමයක්ක පවතින මේ අයුරද වද විද්‍යාව නැතැන් අුදධ වෛදක්ෂ්‍රීතුළල තියෙන ප්‍රතිකාරකරම. සාමාන්‍යෙන් මේවා හරහා කයට රෝගය සංසිදනවට අමතරව වෙනත් ආකාරයක සවිශක්තියක් වෙනත් රෝග සඳහා ප්‍රතිශක්ති කරන කාදදිදවල් පවල් ලැබෙන. ම රද තුමන ම ැමති බතුමගින් දැනගන්න දැන්මේ මිනිස්සු පෞවගේෙ කකාල පුරද්ද කටේට. අපි දැන් දැක් එක්තර මැසිවිල්ලක් නතිේනවා එක කොරෝනාා රෝගියෙක් පමණක් ලංකාවේ බිහිවෙචත් අවස්ථාව මාර්තමාසය කොළොස්වුනි දර සංචාරක මගවෙන්නන්න. අපි හැළිගනන් තම්බලක් ොත්තමල් ලිබි්වත් ඊට පස්සේ ද දහස්සකට ආසන්න ප්‍රමාණයක් වෙද්දිත් රෝගීන්. පි කොමලද හරලත් බැලව නෑ කෙලිකත සාමරට මේ ලංකාවේ මිනිස්සුන්ගේ නන්දුව උදයෝගය සීමා සහිතයිනත් කාලසීමාවකට කැටිවෙනවා. අපි ඒ අත කර බොහ මික්මට මේ ෙහි අමත කරන මේ මරණයක්ත් එ එක තින ප්‍රශ්නය ක. අපි රට ඇරිට රටේ ඇදරිනීතිය සාමාන්තත්වයට පත්කරට ලෝකෙ තාමත් අඳුරුවයි ඉනිසාමක් කැමති බුතුමාගෙන් අහල් දනකන මේ තත්වය සාමාණ්්‍යි කරණය වෙන්න ජනජීවිතයේ යතහාවත්වෙන්න කොච්චරතර කාලයක් යයිද දළමශයෙන් වෛද්‍ය විද්‍යාත්මක ඇහින් බලනකොටටසා එතෙක් අපි අනුගමනය කරේතු ක්‍රියාමාර්ගමනොවද රටේ සාමන්‍ය පපුරවැසිවේ හැටියට බෞද්ධය නාලිකාම සතිවන්තවෙනවා සියලුම කාරර්මන්්ඩ ලේට අපට මේ අවස්ථාව ලබාදීලා මේ වැඩසටහන කරගන යන්න අවස්ථාව දුන්නට කොයිට ගෝලීිය වසංගතය නිසා අපේ රට දැන් දින මහිතානය හැට එකක් හැට දෙ නම හට නමයක් පහලති වෙිලා අද දිනේ ස සර හ අද අපි මහිතානය රට සම්පූර්ණ වශයෙන් කියැන්නේ නිරෝධාන ඇදිරිණීතියෙන් රිලෙක්සුල අද පැය ගනට හරිි රිිලිස්සලා ඉන්නේ දැන් මිනිස්සුන්ට සියල්ලම අමතකයි දැන් ඇතරම මම ද ගාලි ඉඳල එදී ම එකන ඉදික්ෂණය කරවා. සියලම දේවල් දැන් අර සමාජ දුරස්තාවේ ගොඩක් දුරට අමතක වෙලාතිය දැ ැන් අද සිට මහිතන්නේ ඔය තිියලු දේවල් අර ඔබතුමාකවා පොත්තමල්ලි ඒ අතාවගේඒම දැන් සියලමු දේ අමතක් වේගෙන යනවා ඇත්තටම මම දැක්ක දෙයක් තමයි නිරෝධායන ඇදිරිනීතිය තමයි මේ පාලනෙ කරන්න වෙච්ච හොඳමද. නමුත් නිරෝධාන ඇදිරිනීතිය දිගින් දිගටමගෙනියන්න බෑ මේ කොයිට් 19 වසංගතය වෛද විද්‍යාත්මක බැලුව තවසරක් පවිතර මේ මේ ලෝක පුරා මම හිතන විදිට මේක සංසරණය වෙයි. අපි කොයිට් එක්ක ජීවත්තෙන් වූ එහනම් එහෙම කරන්න කොහොමද ඒක තම අප්‍රදධන්තියන ප්‍රශ්න කොයිට කියලලා අපි රටවාහගෙන න්නත් බෑ අපේ කාරයන් නොකර ඉන්නත් බෑ අපි අනිත්‍රෝක ගැනත් අවධානී තියාගන්නත් ඕන. එහෙමනං අපි මොකද කළේ යුත්තේ ඒකනං හොඳම උදාාරණයක් කියන්නම් පෞ්ගිය නිරෝධයන ඇදිරිනීති රිලිසුනා විතරයි අපේ මත් පැන් හල් විවෘත වුණා මම ඉල්ලිමක් කන්න රජයෙන් සියලුම සුරාසැල් සහ දුම් වැටි මේ රටෙන් තුරන් කළ යුතුයි. මේ රට මීටවැඩා සස්්‍රීකමත් න්නේ සෞගාග්‍යමත් සෞඛ්‍යය රකින්ඩ පුලුවන් එකම රටක්ක මංහිතන්නේ ලෝක ඒගේ රටවල් තියෙනවා අපට එතකොට ගියයි කසිපු පෙරණ ප්‍රමාණය වැඩි වෙනවා අනිත්මත්ද ප්‍රමාණය වැඩි වෙන නමුත් ඊට වඩා මේකෙන් වෙන හානිය වැඩි ඒ ගැන මංහිතන්නේ බලධාරී මේක අවධනය යොමුකරොත් මොකද කොයිඩ ්‍යාප්තවීමේ වේගය සිියට පන්සීයක් වැඩිීම මත් පැන්නේෙක් ඒක දුම් වැඩිත් එක්ක ඒවාගේ වැඩි ඉති මේක ටික කලකටත් මේ ලෝකය තුරන් කළ යුතු මේක අපේ රට විශේෂයෙන් අපේ රටට අපට ලැබිච් දායත තමයි හෝල්ලස්ටික් යිමන් සිස්ටම් එකක් අපිට තියෙනවා ඇත්තර මේක මේ ආයරුුවේද වෛදක ම මෙත්තැක්ක අපිට ආපු දෙයක් අපි මගේ ද ෙදවරට සරහහිනිිවූ අප කුල්බඩටි තියෙනවා මේ අපි සාභාවිකව ගණ්ඩ සියලුම දවල් තියෙනවා. අපට හොඳ මේ වතුරටිකක් තියෙනවා වතුරටික බොන්න අපි දැක් මේ කාලේ අපි තමන්ගේ ගෙවත්තෙන් වාගා කරන්න එලෝලු පලතුරටික න්න පුළුව දැන් සමාජ දුරස්ථාවය තියයාගෙන අපි කාරයාලයට ගිහිල්ල තටකරන්න ඕන ඒ සියලොබදය කළ යුතු දේවල් තියෙනවා නමුත් අපි මෙතෙක් සාරක්ෂ කාන්ස වලින් දැඩි පරිශ්‍රමයක් දරලාම ඒල්ලාඟට රජේ විසින් ජතතිපත්තු මා තුර හගමත්තුමා ඇතු සියලම සෞඛ කාරයාමට්ල සියලොබ දෙන එකතු වෙලා මේක දැඩි පාලනයක් කල මේ තත්තයටට අපේ රට ගෙනාව මේ ගෙනාපු මේක අපි ජනතාවිදියට අපේ ජර උබතුමාකි වගේ ප්‍රබා කරුණුත් මහිතන්නන්නේ ඕක කියල තිබුණ සිංහල ජාති රික්බනට මේ මුක්පුම් අමතක වෙනවාගේ දැන් අ සති සති දෙකයි ඉතිඒ අමතක කිරීම කරන්නපාගන තමයි ම ජනතාවින් ඉල්ලා සිටි නිපදාාන වශයෙන්ම අමතක වුණොත් මේක ප්‍රශ්නයක් වෙනවා මේ අපට අවධානය නැති වෙලා නෑ අපේ අවාන එක්කතමයි මේදන් ජීවත්තේ එහෙම නං අපි කරන්න ඕන අපේ ඒ තියන සෞඛ්‍ය අන්සේ විසින් දෙන සියලුම උපදෙස් දැඩිල් ලෙස පවි තරේ සිතර ගතය යුතුමයි දමත් වැඩියෙන්දන් හිතරගන්න නොක දබිදන් සමාජිත්තක ගැටන අවස්ථාවට පත්වෙලායි. හොඳයි. අවදානම පිළිබඳව අදධානයෙන් කටයුතු කරන්නට හැමදනම බෞද්ධික වේවාකල ප්‍රාර්ථනා කරගනය සම්බන්ධය නොට ලීමකක් කරමින්. අපි සූදානම් රජයේ ශ්‍රී ලංකා රජයේ ආයවර වෛද්‍ය දෙලධාරන්ගේ සංගමී ලේකම් වෛද්‍ය ශාන්ත ලොකුගේ මහන වෙට හැරෙන්න්න. ඔබතුමල්ලා කණ්ඩායමක් හැටිරනන් සගම ැටියට පහොමදමින්. සංගයේද රට මුදවා ගන්න නතන් රට පිල් සරනක් වන්න තමන්ගේ සසිනිහසේ දෑත දිගු කරන්න පෙල්ල ගැහුණේ කිය කාරනාව ගැන දැනුවත් කරන්න. මුලින්ම මංකැමති බෞද්ධය නාලිකාවට විසි ස්තුතිවන්ත වන්නම අවස්ථාවද අපේ ආයුද වයිදරුන්ගේ මේ සංකල්ප සහ ඉදිරේදී කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳදය ජතාව දනුවත් කිරීම සම්බන්ධව මාධ්‍ය මෙහෙවරට උරෝගාමි මෙහෙවරක් සහ. මත් අතහිතදීමක් සම්බන්ධය ඒකට පුරෝගාම වීම සම්ධය අපි බෞද්‍යානාලකට විශේෂයෙන් ස්තුතුන්ත වෙනේ වෙලාවෙේ ඔබ කිවකාරණ ඉතා වැදගත් මෙතනද අපි මුලිම් අපේ මාතුමාස අගේ ඉඳ අපි මේ සිද්ධිය කතාකරෘත්තයම විශේෂයෙන් අපිට මෙතනදී මතක් කරන්න ඕනේ කොරොන්ටाइම් නීතිය මේ මේ රෝගගේ පැතිරනවත් එක්කම අපට විශේෂයෙන් දැකගන්න ලැබුණ මේ කොන්ටයිම් එක් එක ක්‍රියත්ම ව අවස්ථාව. එතකොට එ එතනදී ජනතාව විසින් අපින් ප්‍රශ්න කරන්න ගත්ත. එතෝට ආරුදු වෛදවරයාට මේකන මැදිියත්තව යුත්තේකිේද කියන කාරණය තමයි මෙතනද කතාකරේ. එතකොට අපි බැලුවවා මෙතනද අපි මැියත්ව යුතු කාණය කොහොමද මදියත්වයුතු කාරය කුමද කුමක්ද කියන්නේ මේ අලුත් නීතිය සයටතේ මේ ක්‍රියාත්මක නීති අයටතය කියන කාරණ. ැනදි බැලුවේ සංගමයක් හැටියට අපෙන් මිනිස්සු ජනතාව අපෙන් ඉල්ලනවානං යම්මාකාරයක ප්‍රතිකාරයක් අවශ්‍යයි කියලා ඒ පතිකාරය ලබා දෙන්න අපේ අපි රජේ වෛදදින දරී හැියට වදදි දර හටි බැද හිටනවා එතොට ඒක අපි ක්‍රමේදයක් සකස්ල යතු කියන ම තමැි ලින්ම හිටිය එතු එතන ද අපි ක්ඩාම හැටට අපි සසාහ ාග වුණා අපේ ගම්පාාවක්‍රමාචේ අආරද වදීදලා අපේ දේෂ කතිකාචාරය වයි චන්ත්‍ර ැල්විටම හතත් සමග සාකච්ඡා කරලා අපි ක්ඩායමැක්විදිට අප මේකේ අවශකන වැඩ සහන නිර්මාණය කළ. නිර්මාණය කිරීමේදී අපි විශේෂෙන් කියන්න ඕනේ ඒ අවස්ථාවේ දී අපි මෙතන කොරනා හ කොයි 19 කියන රෝගය අවස්ථාව පමණක්ම ගත්තේ නෑ විධ වූ රෝගීන් හිටිය මේ වෙලාවේ අපෙන් මේ සහන ඉල්ලෙන. දාාරන ට ගතු මේ ලාලගතුත් ස්පතාල සම්පර්ෙන් වහලා පෞතිිලි බෙස්සාල වහලා එ ගොට ගෙර ඉදක් කොහොමද මේක මැනජච කරගන්නන්නේ කහොද කියන කාරතවයි අප ඇහේ වනිසු. එතගොට අපේ අපේ ජේසකතිකා ඇතුමත්ක ෙතු එලාපි මේක අවශක කනතික අප ගෙවල්ල තියන. සාමන්්‍යයෙන් තියෙනවා ඒකං අපට පුළුවන් යම් ආකාරයකක් මේ තියෙන සුළුසුළු දේවල්ටයක් අපිට මේ පාලනය කරග යන්න ඉතින් අපි ඒක මිනිස්සුන්ට අප අපේ විශීෂ ඇදුර කරාන්කයක් හඳුනා දුන්නා ඒ අහර අපිට සම්බද්ධ වනාා විශාල පිරිශක්. ඒ වෙලාේ සම්බන්ධනාම් අප ගලොන්ට යවශරන ගෙදර තියන දවලින් මේ කොහොද ඒගලුන් සුළසලු පතිකාර කරගනිගේ ඇත්තවෙක් සාර්ථකයි ගොඩා සාර්ථක වන. අපි හිතුරත් වඩා සාර්ථකයි මේ මොකද. අදගත්තුත් එහෙම ඉතින් අපි ආපව ඇරල බලනකොට සියලු ස්ප්‍රරිතාලසාහ සියලු බේත්ශාලසා සියලු පෞදදිල ේෂශාල වහලති එද්ද මිනිසුන්ට එහෙම ලොකු කර්දරයක් ුන්නේ අපි දැක්ක න පපතල කර්දරයක් ව තත්වර පත්තුන් නෑ විිස්සුන්ට. ඒකෙද ඇති අපි හිතනවා තව දුරටත් මේ පෞත්්තාගනයා යතුයි කියලා. මොකද අප අපේ ජීවිත තුළ තියෙන දෙයක් අමුතු දෙයක් නෙවේ අපේ සිංහලම ජනතාව දන්න දේවල්. අපේ මුතුන් මිත්තු අප අප අපේ අම්මලතාත්තල දන්න අවෂධක තමයි තියනන්නේ ඒ ඒදී පාච්ච කන පුරුදී අප පොඩක් මේ ොඩක් අලුත් කල්ලම කියලන්න විතරයි මතක් කරන්න විතර යෝන් ජනතාවට. ඒ පතක් කරාම විශේෂෙන් ඒගුල්ල ඒක කරගණ යන්න පුළුව. එතට අපට පුළුවන් විශේෂෙන් අෞෂධ වර්ග වලට යන්න ලොකු වියදම් දැන්ට තියන පෞද්ගලියෝ ගත් ක් වශෙන් ගත්ත් ඒ අවෂදවලට යන වියදම් ප්‍රමාණිට අවම කරගන්න පුුව. පවුලටත් ඒක වැදගත්තනෙනවා කියලා. ඒ වැදගත තොට ඒවක් ඒක ගත්ත්තම තිතුනේ තොට එතන දී ජනතාවට අපි දුන්න මේ මෙන්න ේල ම පාචින තකො ඉට පස් අපිට අපපු පශ්න තමයි මෙත නදී ලකුම් ප්‍රශ්නය එතකොට දැන් රට තුළ කොරනා රෝගගේ දැ ව්‍යාපතවීමින් යනවා. එතකොට ද අපිට කතා කරන්න ගන්නවා කොරන වැදි වැලදිච්ච, රෝගීන් ගොදුරු රෝගිනුත් අපට කතා කරන්න ගත්තාහම ගත්තාම තෝට අපිට ප්‍රශ්නයක් වෙනවා මෙත නැද ඒ රෝගීට යම් අවස්ථාවක් වෙනකම්. යම් පේවරක් වෙනකං අප අපට ඒගුලොන්ට ප්‍රතිකාරරි කිරීම හැකියාව තියෙනවා. නමුත් එතනින් එහට යනකොට එකන් අපි උදාහරණ කැට ගත්තොත්තේම මේ අසාධනය උගරසාන උගර සහ නාසි ආශරිිතව ඉතියෙනකොට අපිට අපේ ප්‍රතිකාර වලින් සාමාන්්‍ය ප්‍රතිකාරලින් මේ අපට මේ පාලනය කරන්න පුළුවන් ගෙදරඉක්්ද. නමුත් මේ ප්‍රතිකා වෛරසය පාන් පෙනහලු දක්වාය ගියොත්තයෙම ඒ රෝගයාට. එත රෝගයාට අයිතියක්ත් තියෙනවා ඒ රෝගයාට අවශ්‍ය කරන පහසුකන්දෙන් පහසගන්දීම අස්ථාව ය ගානකැත්තොත්තම යි ුට තියෙන් නොනේ ඒලාවඒ ලෙඩව මනජ් කරන්න. එතකොට ඒක අපේ වෛද්‍ය සේසේ තුළ ගම්ප විත්‍රම ආරයුත් වද්‍ය සේසේ තුළ තියෙනවද කියෙනෙ ප්‍රශ්ණයක් එතොට අපිට ඒ පහසුකප දෙන්නන්නේ. කොට අපි විේෂෙන් ට පස දැගට අප විිත වන්නේ මම තුමෙෙ පපසාකචවිත අප මතුකරපුකාරන කාරය මයි මේකට වයි දුරුන්ට අආයුද වයි තුරු මියත්ිය හැකි. නමුත් වෙලා තියන ගොලොට අවශ්‍ය කන පහසුකටික නැවලම් මද දේවල ඒවලම් මද ඒ පහසුකන්්ටිකක් ප රෝහල්වල ස්ථාපිත කරන්නඒ ඒම ගත්තුොත්තයම අපි දන්නව පන්සි හතලයක් විදර තිෙන්නයි අපි කියන්නේ දහයක් පහලො අපේ ආරිදු රහල් වලටත් මේව ඉන්සල් කරන්න. කරාට පස්සේ අපිට යිතකොට පැහැදිලිේ අපිට අපිට හැකියාව තියෙනවාසා ලඩාගේ විශේෂෙන්ත් බලන්නො ලඩාග අයිතිය එතන රැකනෝ බො අපි අයිති වගේ මෙතන බලන්නන මේ රෝගයාගේ අයිතිත් රෝගයාට යිතිවමත්තින යිට එක දාන්නෝන ලාවට එකක දන්න අපිට අවස්ථාව තියෙන්නොන්. එතකොට අපිටඒ පහසුකම තියෙනවන්න අප පුළුව ඉතනින් හට ඒ රෝගාව මස් කරගන්න ති අපි විශේෂයෙන් කියන්න මේ වෙලාවේ අපේ ආරුදු රෝහල් වල විශේෂෙන් ගාාවි රජය ආරුදුව දිලා සංගම ලෙස ඉල්ි කලා තියෙනවා අවශ්‍ය කරන තැන්වල් රජයෙන් සහ සෞඛ්‍යමාත්තශන් ම තාමත් ක්‍රියාත්මක වෙලා නෑ ඉදිරිට ්‍රියාත්මක නොත් හොන්දයි මොකද මොකද මේක තමයි දැ කලින් අපි බෝන බෝ නොවන රෝගවලට පැදි ලෙසම අප උත්තර අප දීල තිය ෝ නොන ෝගක සහ අපි උත්තරේ දීලතියෙන ඒකට කලන්න කරයුතු දේවල්. නමුත් වසන්කට අවස්ථාව මුහච පලවෙන අවස්ථාවතාව මේක පලිනිනවස්ථාව මේ අප පරම්පරාව. අපේ පරම්පරා මුුණ දෙන පලවනි අවථාව. එතකොට අප මේකට මේ වැඩ සටහර හොඳ පිළිතුරක් දිල තියවා මේකට කොහොමද අපි මූුණ දෙන්නේ කියන කාරණය අනිවා එතකොට අපිට අවශ්‍යයි මෙතින් එහට මේක ගෙනන්න රජේ මැදියත්වීම අවශ්‍ය. රජයේ මැදියත්වීම කියන එකක් තමයි. දැන් තවදුරටත්මසහ කිව්වාගේ මේක ශ්‍රච්චා සේවයක්ැටට තවදුරටත් මේක ගෙනියන්න අපිට පාසුයි එකො ලංකාවට මන්සුල් බෙදෙනවන මේ එකක හම කරන්න බෑ එකොට රජය ආතන තියනව ය කරන්න පුළන් ආයතන් තියනවා ඒආයතන මේ භාරගත යුතු. අප කැමති කිසි පස්ශෙන්න අප ඒ වැඩසරන්න කරන්න බාරගන්නවන ඒක අවශකරන උපදේශයන්න සම්පූර්ම ල අපි කණ්ඩෑම කැමති. ඒයගින් අපි කියන්න එක එකක්. ඒ අයිතික තමයි මේ රෝහල් වල තියෙන පහසුකම් තවදුරට ජනතාවට අවශ්‍ය කරනා කටසා වෛදුරුන්ට ඒ පහසුව වෙනනාකාරට මිස් පහසුකක් දියුණු කරලා දෙන්න කිය. බොහම බොහොම පහැදිලිය දුමන් ලගේ අයචනය සහ අවශ්‍යතාවේ සාමානින් දැන් වර්තමානය වෙන විට අධ්‍යාපන මාත්‍යතුමා සල කරේදිය ශචක්ලයක මගගේ විශේෂම විදුහල්පතුරන්දවක් තියෙනනවා පහසල් වල ජල පදධතිය සක්‍රිය කරලා අත සෝදා ගැනීම මේ පහසුකම්ම සාකස් කරලා ගරම කලින්ගන්න එත්තේකමයි පාසල් පරිශ්‍රයස් සූදානම් කර ගනීමඒවගේම ඇඳන් නැත්තන් කිසිමාකර ආසාදරනතත්වයටට පත්වමො දරුවෙක්ව ඒ දඩුවට ප්‍රතිකාර කරීමේ කාම්බරයක් හොඳ සංකල්පයක්න මේ වසගතය තමටි කාලගින් දුරත් වනත් ඒය වසංගතයක් එන්න පුල රගීතත්ය එඇන්න පුළුව. නොත් ලංකාවේ බෞතික සම්පත්තතින් අඩුපාඩගන් තියෙන පන්සි අස හතක් පාසලල වතුර බිින්ඳුවක් වත්න්නේ. හැබැයි පාසලට වතුරටිකක් කරන්නෙන්න්න ගමේ ආපතිියන්ට දෙමවපියන්ට එක තුළලා බැරිකමක් නෑේ අන්නේ වගේ මෙතුන්ල්ල මේකෙ කාරණය සබන්ධයනුත් සබද්ික වෙනවා නම් මොකද වෙන රටල් නැති සම්පක්මය අපිට තිෙන්නේ. ආරුෙන්ද වෛද්‍ය ක්ේෂ ්‍රේකය එක අපිදන්නවා රාජිකිරයේ වෛද විද්‍යාලය ගත්තහමත් කොඹ ශද්‍යාල අනුබදධිව ආංශය පවතින්වා ඒක හොඳරූහලාල එඒවගේ ගම්පාවිි ක්‍රමරච්චයරද රෝහලත් ඒ ආකාරෙන්ම වටතු සසාහනතම් ප්‍රතිකාස පවතිවා අනුතර. මෙතුමා අපේ ශන්තලකගේ මහත්මැ කිවගේ අයිබෙට් නැත්තං දැඩිසත්කාර ඒක වගේ දේවල් ලබා දෙන්න පුළුවන් නං දැන් අපිත් දුටවා විවිධ ව්‍යාපාරිකය පවා මෙච්ච රැඳම් ප්‍රමාණයක් ආනෑයනය කරන්න තමන්ගේ මුූල පහසුකම් සපේන අධිවශෙන් සැලකර සිටිය. ඒවා විදිමත්ත ෙදල දෙෙනවන. දැන් අපි දැක්කනේ කොළඹ සහත් අදාසන්න මේ අංගෝඩ බෝවෙන රෝග මධ්‍යස්ථානයට අමතරව අපිට ප්‍රයෝජන්ට ගන්න පුලුවන්ගුුණානේ වැලිකන්ද රෝහල ඒතකම. පතිදහන්කරනය කරන්න ලුවන් වුණානේ ඉරණවිල්ල ඇමරිකන් හට ගුවන්දුලි සම්පේශෂණ ආයතන. ඒවා යතත පත්කරංකප මේෂය කොච්චර හොද බලන්න ඒවා යතහ කාල පාවිච්චි කරහකි. ඒනිසා ආරද වදක්ෂත්‍රී අපි තාමත් කෙටිකාලක තුරලවති නිම අවසානෂය දේ ක චර වද චන්ද්‍රසි වැලවිට හත් හනැමති ඒගේ මොන්නක් විදදිහටද මේක සංවර්ධන තු කෙලො තු යෝජන කරන්න නැත ශාතල හයක් පැදයක වගේ ෞතික සම්පත් සංවර්ධනය සහ. හනොද දැන් මේ වැඩ සටහන අප ප්‍රජා සෞක වැඩ සටහන හැටියත්ි ක්‍රියත්ම කරන්න ඕනේ ඒ ප්‍රජා සෞඛ්‍ය වැඩ සටහන හැරිය ක්‍රියාත්ම විකිීම සම්පූර්ණ වගකීම සහ අයිතිවාසිතම බලය එ පවතින ආයරෝද දෙපර්තමේන්තුවට. එතවට අයරෝද දෙපාර්තමේන්තුවේ යටතේ අපේ ආයෝද කොමසාරරිස්වරයකින්නවා. ඒවාගේම විවිධ පළත්වල ඉන්නවා පලාාත් කොම සාරිස්ුරු පත් කරලා තිනෙන තෝඩේ පළාත් කොමසාරිස්සුරු යටතේ තමයි සහලුම ආයුරේද වෛද්‍ය සේවාවන් මාජනතාවත නොමිලේ ලබාදීම සිද්ධ කරන්න. ඒකැන් ඒක අනෙකුත් රෝහල්ල වගේම බටහිර වෛද්‍ය ක්ෂත්‍රී තියන රෝහල්ල වගේ මේ රෝහල්ලනුත් මාජනතාවට නොමිලේ සේවාවන් ලබා දෙනවා. කට දැනට අපිත් එක් මේ වැඩසටනත් එ පලාත් කීපයක් සම්බන්ධ වෙලාතියනවා එකක් තමයි මධ්‍යම පලාාත ඒබගේ ඌව පලාාත සම්බන්ධ වෙලා තියනවා දකුණු පලාාත සම්බන්ධ වෙලා තියෙනවාඒනුත් මධ්‍යම් පලාා තුළ ඉතාමත්ම සංවිධානත්මක වැඩසටහනක් ක්‍රියාත්මකවීම සිද්ධ වෙනවා ඒ අද දවසේ මංහිතනවා අදදවසේ ඒ මහජනතාවත ලබා ගැනීමේ අවස්ථාව උදා වෙනවා ඒත් එක්කම ැ එතන්දිී දීර්ග කාලීන. කෙටිකාලීන හදිසි අවස්ථාවකට ප්‍රතිකාර කළ යුතු ආකාරය පිළිබඳවත් ඒවාගේම දීර්ග කාලීනම කෝමත මාජනතාවට මේ සේවාාව ලබා දෙන්නේ වසගත රෝගවලින් වලක්වා ගැනීම සඳහකිෙන එකත් සල කලයිවෙල තමයි වැඩසටාන මෙෝොකල් ලති. ඉති මේකින් පැහැදිලිවෙන කාරණය තමයි එකක් පලාාතකට ඒදේ කරන්න පුළුවන්නං. පලාාත්වලටත් අපිට එ ක්‍රමබේදයම යොදන්න පුළුවන්න්නේවා. ඒක නිසා මම දකින්නේ සියලුම පළත් කොම සාරිස්වරු මේ සම්බන්ධව සැලකිලිමත් වෙලා ඒවගේ මාර්රද කොම සාරිස්වර මේ පිළිබඳ විසේ සවධානයක් යොමු කරලා. ඒ කටයුතු සංවිධානය කරලා මාජනතාවට ලබාදීම තමයි දකිින්. තවට මේකට අවශ්‍ය කරන, තාක්ෂණික සම්පත්තිය නො දැන් වෛද්‍යසාන්ත ලොකුගේ මහත්ම සඳන් කලා වගේම ආයවිද රෝහල තුළ වනත් තිබිය යුතු බෞතික පහසුගන්ටිකක් අවශ්‍ය කරනවා. එතවටේ බෞතික පහසුගන් ලබාදීම කළ යුතුවෙනවා. ඒ වගේම ශාස්ත්‍රී වශයෙන් සහ දැනුම පැත්තෙන් ලබා දයුතු සහයෝග. අපි ඒ ස්්‍රච්චාවෙන් සැදි පැහැදි ඉන්නවා ඒ අයට අවශ්‍ය කරන මඟ පෙන්වෙන් පුහුණු කිරම් ඒවාගේ වැඩිදුර පරීක්ෂණ කටයුතු පර්ේෂණ කටයුතු මේ සංවිධානාත්මක කරන්න අවශ්‍ය කරන මාර්ගෝපදේශනය ලබා දෙන්න ශ්‍රමදායකත්වය ලබා දෙන්න ඒවා සක්‍රිය දායකත්වේ එකටයන් ගව සක්‍රියෝ දායක වන්න අපි සූදානම ඉන්නවා. ඉතින් මදධ්‍යම් පලාතුළ ඒ වවැනි වැඩසටහනක් බොහො පුළල් වැඩටහනක් ක්‍රියාත්මකව නම දම අභිගවර්ධන් මාත්‍ය වද්‍ය ද පලාතය කොම රිස්වර හටයතු කරන්නේ ඇතුමාට ම විශේසිෙන් ස්තුතිවන්ත වෙනවා මේ පිළිබඳ උනන්ද දක්වලලා ඒ කටයුතු සංවිධාය කරන්න ැදිහත්වම් පිළිබඳව. ඒ වගේම අනෙකුත් පලාාත්වල කොමසාරිස්වරුන්ගෙනත් ම බලාපොරොත් වෙනවා රජේ වෛද්‍යශේත්‍රය ඇතය කතා කරලා මේ කටයුතු දෙයක්ක් කරයි කියලා හොඳයි ඒ තාමත්ම පැදිලි ඒ අවශ්‍යතාව සපුරන්නට හැකිනම් අර කිව වගේ ලොකු සේවාක් ඇ විශෂම රට යතතත්වට පත්තුවරහම කොටාගැනීම ඒත්තෙකම හදිසි අන්නතුරු සිදුවීම් මත්වතුර නිසා සිදුවෙන්න්න වූ අනතුර අදි දේවල් ්‍රෘහස්ස පචන් ටත්තේ මෙ සියලු දේවල් නිසා රෝහල් කරා පැමිණ ප්‍රමාණය වැඩි වෙනවා. ඒත් එෙක්කම මෙවැනි රෝග සඳහා ප්‍රතිකාරකිරීමට ප්‍රෝරිටි දෙන කනත්තාම් මුල් අවස්ථාව ලබාදනයක වලකින සිද්ධ වෙනවා සමහල්ලාට උදාහන කැනේට පහගේ දවසක මෙහි සම්බඳධ ච අපපේ වයිද සමාධි රජ පක්ෂ හදයක්ැකයාසිටි මත්ව තුර හල් විවෘත කරපු දාම පෙරදනිය. රෝහලට කපා කොටාගෙන පිරිසක් ඇවිල්ල තියනවා. ඒයට අර උෂ්නත්තමානකින් උෂ්නත්තය බලලා ප්‍රශ් තියක්්‍ය රහ ගන්න තුල් කරන්න ඒව කරන්න වෙලාක් ඉස්සලම ේගමනාගන අඩු කරන්න ඕනේ ඉ පස ක්්‍රේ ගන්නනේ ඒරට පස්සේ CR පරීක්ෂණයක ඔහුට හෝයටට කොරෝන වයිරස වවැලදිලා තිමනොත්හෙම එමු රෝහල් කාරමන්ලේ නිරධන කරන්නන නිසා ලොකු දැවන් බියෝගයක්මේ ගනිසා. මේකට සහයෝගෙ ලබා දෙන්න. අරුුවද වෛද්‍ය චේෂස් ප්‍රයත් ලං කරගන්නට ශ්කතු සම්පාදනය කරත්වා කියලා ප පර්තන කරම ස ල්ලීමක් කරම විශේෂම සෞඛ්‍ය දේශ ෛද්‍යමාතය ශිරතමයි යටත තමයි අයුරේ ද සස්තාවත් වැටන ද පත්තුත් ටන. නිසා ඒ සම්බන්ධය අප ඇමතිතුමියයටත් අපි ගෞරේ නාරාධනය කරනවා අවධන යොමු කරන්න කියලා. එසන මදදවස සාකච්චාව සඳහ ස පැමිණි කලනේ විශ්වවිද්‍යාලයේ වික්‍රමමාර්චි ගම්පා වික්‍රමර්චි වෛද්‍ය අයතනයහි වෛදවිද්‍යා අයතනයෙහි. පාලක සබහ සභික වෛද සම විජරද මැත්තුමටත් එහි ජේෂ්ටි කතිකාචරය වයිද චන්දී වැලිවිිට ැතුමටත් ්‍රිලංකා රජයේ අයුෝේද වෛදල්ධාරීගේ සංගමේ ලේකම් වෛද ශාන්ත ලොකුගේ මහත්මයටත් අපේ හර්‍යයංගම ප්‍රනාාමේ පුදකරමින් අද දවසේ පින් බරු දැසන වැඩ සරහනමිතකින් නිමපත් කරනවා ඇබැයි අපිටතාරටව බොෝද තිබෙන නිසා තවත් දවසක තුන්ල්ලාව කදවා ගන්නට අපි අපේක්ෂා කරන ඇමදනට සම්මා සම්බුදු සරණයි.